ගම්මට උඩුමින් මුන් දෙන්නද කලින් මැවිල්ල දන්නවන සගෝ ඉතින් මං හිතේ උඹලා දෙන්නේ නැති වෙයි කියලා ඒ මොකද මං ඒ අද තාතාගේ පීරියඩ් දෙකක්ම තියෙනවනේ ගවුන් එක බෑලා සෙල්ලම් කරා යි ඒකින්ද ඉතින් ආවා අපි තාතාගේ පීරියඩ් වගේ නෙමෙයි බං උඹලා නමතුණාද අද දවස ඇයි බං මොකක්ද අද දවස ඇයි බං අද සඳුදානේ ඉතින් සඳුදා කියලා මොකෝ බං විශේෂයක්ද අනේ පොල් බూరు අද උදේ රැසීම අමතකුණාද ඒක උඹලට අනේ බලපං ගේක ගානක් ගියන තියටික් අපිට දැන් ඉතින් කරන්න දෙයක් නෑ බං ඔන්න බලපං අපේ පන්ති අනිත් උන් රැසීම ඉවුනාට පස්සේ ඒ බෑග් ටිකක් තෙල්ලගෙන නේ ඒක නෙමෙයි බං උඹ අද උදේ රැසීම තියනවා කියලා දැනගෙන මොකද බං උදෙන්ම ආවේ මේකනේ බං සීන් එක ගියේ සතියේ මං උදෙන්ම ආවනේ උදෙන් මෙද්දි බස් හෝල්ඩ් එකේ පත්තම කෙල්ලෙක් හිටියා බං ඒකේ බලන්න ඉතින් අදත් උදෙන්ම ආවා ඉස්කෝලේට ආවට පස්සේ තමයි මතක් වුනේ අද උදේ රැසීම කියලා අනේ ඔන්න ඉතින් බෙල් එකක් ගෙහුවා දැන් ඉතින් පළයන් උදේ රැසීමට ඊට පස්සේ ඉතින් ඕගේ අවුවේ කරවේ කරවේ ඊටගෙන ධර්ම දේශනාවකේ දේශනා අහන් ඉන්න ගියාම එපා වෙනවා බං දැන් ඉතින් මොනවා කරන්නද බං වරෙල්ල යන් මේ එන්නම ඕනේද බං අනේ මේ වරෙන් ඉඳලා මාටුනෝ තායි කේස් එක මේ පොඩ්ඩක් නැවතියල්ලකෝ අයියෝ මොකද බං මේ පාර මේ මට සැකයක් තියෙනවනේ බං අපේ පන්ති අපි තුන් දෙනා විතරයිනේ බං අනිත් උන් පරක් වෙලා ඊ බං වරෙන් ගෝ යන්න හොඳයි එහෙනම් යමංගෝ ඉදින් බලහන්ද මේ කෝ බං පිනා තාම කතාව පටන් අරන් නෑනේ බං අයියෝ බං කටවගෙන හිටපංගෝ පටන් ගනේද සර් අපි පටන් ගමුනේ ඔක්කොම ඇවිල්ලා වගේ ඒක තමයි මාත් බැලුවේ එහෙනම් අපි පටන් ගමුකෝ ගුඩ් මෝර්නින් ළමයි ගුඩ් මෝර්නින් සර් දැන් අපේ ආචාර්ය මණ්ඩලයෙන්ද ඔය දරු දරියන්ගෙන්ද අවසරයි අද මම කතා කරන්න යන්නේ මේ සතිය පිළිබඳව දැන් ළමයි හොඳටම දන්නවනේ රට ඩෙංගු තර්ජනයට මූණ දීලා තියෙනවා තේරෙනවද අපෝ බං ගිය සතියේ බණවනේ බං කියවන්නේ කටවගෙන අහගන්නකෝ අලුත් දෙයක් කියයිද බලන්න බලන් හිටපන් කියයි කියයි මේන් කියලා ඒක නිසා ළමයි අපි ශ්‍රමදානයක් දාගන්න ඕනේ මේ මුළු ඉස්කෝලේම සුද්ධ බුද්ධ කරලා දාන්න මම වැඩි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔයාලට අයිඩියා එක දීලා මන් නිහඬ වෙන්නම් කො ඉක්මනටම ආපෝ වෙයි කියලා තමයි බය මේ නිමල සොනිමල මේක ඉන්න බෑ බං මං බොරුවට හරි කලන්තයක් දාන්න උඹලා දෙන්නා මාව උසම්පලයන්කෝ අයියෝ තව ටිකයිනේ බං කටවහගෙන අහගනින්කෝ එහෙමදී වට මේ ඉස්කෝලේ ඇඳුම් ඇඳගෙන අවුවේ පැන්නෙනවා මූ යකෝ ඩෙංගුලු මොන මගුලක්ද දන්නේ වැහැමු කාලයක් මතක නැහැ හරි ළමයිනේ ඔක්කොම ටික තේරුණානේ ඔයාලට හව් සර් තේරුණා බොහොම හොඳයි බොහොම හොඳයි ටීචර් හව් සර් කියන්න කවුද ටීචර් මේ පාර උදේ රැසීම බාරව ඉන්නේ ගියේ පාර නම් කරේ 11 සී පන්තිය මේ පාර තියෙන්නේ සර් මං හිතන්නේ 11 ඩී පන්තියට හරි එහෙනම් ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න මං 11 ඩී පන්තියට ආරාධනා කරනවා මේ පන්තියේ ළමයිට මේ 11 ඩී කියන්නේ මොකද්ද බං හොඳ වැඩේ උන්ට තමයි උදේ රැසීම ඔක්කොම ඕගනයිස් කරන්න තියෙන්නේ ඒක තමයි බං වෙලාවට ඒ මේ මොකද බං මූණ පුක කරගෙන 11 ඩී කියන්නේ අපේ පන්තියනේ බං පන්තියෙන් අපි තුන් දෙනා විතරනේ බං ඉන්නේ අනේ දැන් මොකද බං අපි කරන්නේ